ඉතින් හැමෝටම සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉතින් අදත් අපි සොඳුරු ගමනාන්තයකට යන ගමන් තමයි මේ ඉන්නේ. අපි මෙතනට එනකන් ආවේ කොහොමද කියලා ඔයාලා ගිහිල්ලා බලලා ඉන්න වීඩියෝ එකේ. ඉතින් ඒ වගේම තමයි හැමෝටම සුබම සුබ නත්තලක් වේවා කියලා මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා මේ ලෝකවාසී සියලුම දෙනාටම. ඉතින් අපි ඉන්නේ කොහොමද කොහෙද කියලා ඉස්සරහට යන ගමන් කියන්න තව විස්තර. ඉතින් ඔයාලට පේනවනේ ඉතින් මේ මීදුමෙන් මේ වැහිලා යන මේ කඳු කරේ ලස්සන මීදුම් ප්‍රදේශයක්. ඉතින් අද අපිත් එක්ක ආවා අපි කිව්වට මායි අපේ මල්ලි දිනෙත් මල්ලි රවින් මල්ලි ආවා. ඉතින් ඒ කට්ටිය මෙන්න මෙතන මේ ඉන්නවා. පේනවනම් ඔයාලට මෙන්න මෙතන තමයි ඉන්නේ. ඉතින් බලමු අපි ඉස්සරහට ගිහිල්ලා තව විස්තර කියන්නම් මේ කොහෙද යන්නේ කියලා හැමෝටම. දෙවෙනි වතාවට සුබ උදෑසනක් කියනවා. මට කියාගන්න තේරෙන්නේ නැහැ මොකද මේ සුන්දර පරිසරයේ දැක්කම. එහෙනම් ඉන්න රැඳිලා ඕ වීඩියෝ එක බලائیں. ඕව පහට එලාම් දීලා හැරෙන්නේ නෑ බා. ආවද පහට එලාම් දීලා හැරුවේ? ආ හැරුවද බා? මම මොනවද කියන්නේ ඉතින් කිව්වද? Good morning. ඉතින් මේ දැන් යන කම ඉන්නේ. රවින් නඩේ ගුරා. මොනවා හරි කියන්න. Hi. මේ රවින් ඉන්නවා. දිනෙත් ඉන්නවා. මල් ඉන්නවා. මේ තව එක්කෙනෙක් මොකද්ද බා පොඩ්ඩක් ඇක්ෂන් එක මාරෙන්කෝ. උදේ පාන්දර ඊයේ නම් මම අද දෙන්නේ ඊයරා 12 මාරට ගෙදර. ප්ලෑන් කරේ අපි ට්‍රිප් එක යන්න. හරි සතුටුයි අපිට. ඊයේ නම් ගන්නවා කිව්ව දවසත් පායලා තියෙනවා. අපි මාතෘට ගියේ ආලවට. කට කට. ස්තුතිවන්ත වෙන්න කැමති. ඉතින් දෙවෙනි පාරටත් ගුඩ් මෝර්නින් කියලා කියනවා. අපි දැන් තමයි ඔහි ස්ටේෂන් එකේ බැස්සේ. ඉතින් ඔයාලා දකින්න ඇති අපි බණ්ඩාරේ ඉඳන් එනවා. අතනදී හම් වෙන්නේ නැති අපි යන තැනට ගිහිල්ලා වීඩියෝ එක කියන්න. තාම ඉතින් අපි මෙතනින් අවශ්‍ය දේවල් ටික ගන්න තමයි යන්නේ. ඒ ටික අරන් පයිම යන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. අද මාත් එක්ක යනවා අපි මල්ලි මල්ලිගේ යාළුව දෙන්නෙකුයි. ඉතින් ඒ දෙන්නවත් අඳුනලා දෙන්නම් මේ යාළු තිම්ම channel එක. ඉතින් කවුද කියන්නේ? රවින් දල්පදාතු. දිනේ තරණසිංහ. යාව දන්නවනේ. මොනා ගන්නේ අපි? අපි කන්නයි යන්නේ. අපි කන්නයි යන්නේ මොන හරි ගමනේ. අපි චොකලට් ගන්නයි යන්නේ. මේ ආ මට බෑග් දෙනවෝ.
අයියා අපිට අරන් දෙනවා කිව්වා මොනා හරි මොනා ගන්නද මලේ අයියා අයියා අරන් දෙනවා කිව්වා මේ කොහොමද තමයි නේ අරන් දෙන්න අපිට ඈ ඉතින් මලා අරන් දෙන්න අපිට මොනා හරි ගන්න අරගෙන ගන්න කැමති දෙයක් ගන්න මං කිව්වා කියලා ගන්න වටිනම දේ ගත්තා වතුර එක හරි ඉතින් මේ අපි යන තැනට යන්න තව දොරක් යන්න තියෙනවා බලමු ඉස්සරහට යනකොට තව වීඩියෝස් දාන්න අද ටිකක් වීඩියෝ එක ගොඩක් වෙලාවට දීර්ඝ වෙයි හරි එහෙනම් හම්බ වෙමු ඉස්සරහට ගිහින් බර බලන්න ලිපක් උස්සන් යනවා අපි බර බලන්න දේ උස්සන් යනවා ලිපපත් ගොඩ රොටි ටික රත් කරමු අපි කිලෝමීටර් අන්න වැඩි පාන් ටික පුච්චන අන්න කිලෝමීටර් 22ක ගමන පාන් ටික පුච්චන සිනා අඩු පුච්චන ලොයෙත් පුච්චමු මහා රූස්ස ගස් මේ පේන බටරත් නැහැ බෑ කමන්න නැහැ අතුරු ලස්සන පැත්තක් නේ පට ලස්සනයි ඔය උදේට මේ කොච්චර ලස්සනයි උදේට මේ මේක තමයි මෙයාගේ 11 කාගේද මේ මේ තින්නේ මේ 11 එහෙමද මේක තමයි 11 11 මෙයාගේ 11 මේකෙන් මේ ඔයාගේ 11ද ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් කියලා මේකේ හරි හරි වන් ගමුනේ මේකේ ෆොටෝස් ගන්න තමයි මෙයාට මේ මෙච්චර දුරක් එන්න ඕනේ මේ යාට ගුඩ් මෝර්නින් තුන්වෙනි පාරට ඉතින් මේ අපි දැන් තමයි ඔයාලට යන තැන ගැන කිව්වොත් එහෙම මෙතන දැක ගමන් බලා ගන්න පුළුවන් අපි කොහෙද යන්නේ කියලා ඉතින් දැන් තමයි ඇවිල්ලා බැස්සේ අපි වාසනාවට වගේ අපිට හම්බුණා ඔහොයි ස්ටේෂන් එකේ ඉඳන් දෙවිවරු වගේ මනසරු දෙන්නේ ඉතින් යාලා අපිව මෙතනට ගෙනල්ලා කාරකේ දැම්මා ඉතින් ඒකම ගොඩක් වෙලාවට අපිට ආශිර්වාදයක් වුණා මේ සංචාරයේ ආරම්භ කරන්න ඉතින් අපි දැන් මෙතන මේ ටික වෙලාවක් ඉඳලා ෆොටෝස් ටිකක් ගත්තා අරගෙන ඉතින් මෙතනින් පල්ලම් බහින්න තමයි තියෙන්නේ. පල්ලම් බහිනකොට අහු වෙනවා. මෙන්න මේ වගේ. යාළුව ටික. අඳුරනවද මෙයාල? මේ පැත්තේ තියෙන. මේ අන්න ගියා. එතන ඉන්න. හරි හරි අපි යන්නා. බයි. අපි යන්නේ ෆොටෝ එකක් ගාලා ෆොටෝ එකක් ගාලා යන්න මේ ෆොටෝ ජෙනි ලස්සන ෆොටෝ ගන්න හරි එක්කෙනෙක්ට ෆොටෝ එකක් ගන්න කී දෙනෙක් දුක් විඳිනවා පේනවනේ විදිර දුක එහෙනම් අපි යන් වෙන්න මේ පැත්තට අහන සින්දු මං ගාන ඔන්න සින්දු අහගෙන කොපිරයිට්වත් දන්න එපා දෙයියනේ කොපිරයිට්වත් දන්න නැතුව අපි සංචාරය ආරම්භ කරමු සින්දු අරගෙන සින්දු අරගෙන ඔව් ඇත්තටම ලස්සන පැත්තක් කොහොමද මෙහි පැත්ත සුපිරිනේ ඇත්තටම ලස්සනයි මේ මිනිස්සුන්ගේ ආකල්ප ඇතින් දිනු වෙනවා නම් කොට මොකද බොන සිගරට් කොටේ පාව බිම දාලා යන්නේ ඒක නම් ඇත්තනේ බං ආතන තිබ්බනේ ආතන සිගරට් කොට ගොඩක් තිබ්බා මේ ඉතින් මේ මල්ලටකුත් නැහැ ආකල්පත් හැදුණා නම් ගොඩක් හොඳයි මම කියන්න ඕනේ ඔය දේනවනේ ඉතින් ඔයාලත් මොනා හරි පරිසරයට අහිතකර දේවල් ගේනවා නම් මේ තැන් තැන් වල දාලා යන්න එපා මේක ගොඩක්ම මේ ලෝක උරුමයක් විදිහටත් මෙන්න මේක නම් කරනවා. ඉතින් ගොඩක්ම මෙතනින් එහාට තියෙන හෝටන් ප්ලේස්. හෝටන් ප්ලේස් වලට යන තැනන් ඉතින්. ඉතින් අපි යනවා මෙන්න මේ පැත්තට ඩෙවිල් ස්ටා කේස් එක දිගේ. අපි මෙන්න මේ ඔහොය පැත්තේ ඉඳන් තමයි එන්න පටන් ගත්තේ. ඉතින් ඔයාලට ලස්සන view එකක් පෙන්වන්න තියෙනවා. මෙන්න මෙතනින් ඉස්සරහට බලන්න ඔයාලා බලාගෙන ඉන්න කොයි වගේද කියන එක. හරි. බලමු අපි යන් පොඩ්ඩක් ඉස්සරහට. ඔන්න ටග් ගාලා යන්න ඕක ක්ලියර් වෙනකොට. මේ බෙස්ට්
ඉතින් වෙන්න දිනවා. මේ පාර දිගේ තමයි පහළට යන්න තියෙන්නේ. ඉතින් ඉර සැඟ වී ගිහිල්ලා තියෙන්නේ. යමී දුම එනවා. බලමු ඉස්සරහට යනකොට සමහර වෙලාවට මේ වීදුම අයින් වෙලයි. මම්මි මුගාදි කාවේ චොක්ලට් අද දියාගෙන කොහොන් නැති පිට නාද මං බලන්නේ. ඒ ඒ විල් ස්ටැක් ගෝද හේසි. චොකලට් අපි කමු චොකලට් රුපියල් 30යි. රුපියල් 30යි නේ. 10ට තිබ්බක 30යි. 10ට තිබ්බේ කියද? 30යි. 30යි. අම්මා මේ කොහොමද දැන්? ක්ලියර් වෙන විදිය. මම පහළට බැලුවා මිසක්. යමන්. ඕගේ යන්න ඕනේ එහෙම. අර හොල්මනක්. කෙලිම බහින් පහළට. මේ ලස්සනට ක්ලියර් වෙලා යන ඩෙවිල් ස්ටාකර්ස් උන්. මේක ක්ලියර් වුණාම සම්පූර්ණ පහළ පේනවා. දැන් මේ වලාකුළන්නේ තියෙන්නේ. ඔය වලාකුළු නේ, ඔය වලාකුළු ටික අයින් වුණාම අරේ පේනවා. තනි කර පහළ නේ. යා යා. මේ ගණින්. මම ඇත්තට ලංකාව මාර මේ වගේ රටක ඉන්න හම්බෙච්ච එක ලොකු පිනක්. ඒක තමයි රැන්ක් එක. මේ අපි දෙන්නේ හොර රැන්ක් එක. හරි දුකයි තින් මෙහෙම වෙද්දි රට. අපි දිනනවා නම් කොච්චර සංසීනවද නේද? අපි යන් ඉස්සරහට. ඉතින් මේ දිනෙත් මල් යනවා ඉස්සරහින්. මේ පැත්තේ මාට පේනවා මේ ක්ලියර් වෙනවා. මාරු විදියට මේ පේනවාද? මේ උඩ පැත්තට යන්නේ මේ ඔක්කොටම මේ හෝර්ටන් ප්ලේස් වලට තමයි මේ ඔක්කොම වලාකුළු යන්නේ. ඉතින් මාර ලස්සනයි. මනස්කාන්ත දර්ශනයක් ඉදින්. ඔයාලා එනවනම් උදේට එන්න බලන්න ගොඩක් වෙලාවට. දෙපාන්දර එනවනම් මෙන්න මේ ලස්සන සුන්දර පරිසරය විඳ ගන්න පුළුවන්. අපි යනවා දැන් පොඩ්ඩක් ඉස්සරහට. මම කතා කරන සද්දේ මේ හුළඟේ සද්දේ විතරයි. මෙතන තාපුවම දැන් පුදුම ලස්සනක් තියෙන්නේ. මේ ඩෙවිල් ලිස්ටා කේස් වල උඩම. ඉතින් මේ පැත්තෙන් එනවා. මෙතනින් අපේ මල්ලි එනවා. ඉතින් මේ මල්ලා කතා කර කර ඉනවා. මේ දිහා කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ නැන්නේ. ඉතින් සමහර තැන් තිබ්බා ගොඩක් දේවල් ජීවිතේදී දකින්න වාසනාව කරලා තියෙන තැන්. මේ පරිසරේ තමයි මා ලස්සන ඉඳගන්න. මොද යන්නේ? මේ වෙනෝනේ අලුත් එක්කයි. මේ මීදුම් බලවන් දිහා බලාගෙන සිටින අපිට සිහිවන්නේ අපේ පරණ මතකයන්. ඉතින් ඒ මතකයන් තුළ ජීවත් වෙන එක අපිට ලැබිලා තියෙන සුන්දරම සුන්දර දෙයකි. ඉතින් අපේ ගමන
මෙතනින් නිමවන්නේ නොමැත. ඉදිරියටත් ගලා යයි. ඉතින් මෙන්න මේ සුන්දර තැනට සමුදීලා අපි මෙන්න මේ මීදුම් මාවත දිගේ ඉදිරියට පියනා ගන්නවා. ඉතින් මෙයා අපි යන දිහා බලන්න. අපි ගිහිල්ලා එන්නද? අද මීදුමනේ හොඳටම. හැමදාම එනවද මේ වෙලාව? තේවතු මේව කරනවද? ආ මුර බලන. ඒ කියන්නේ මේ මේ දැන් මේ ඩෙවිල් ලිස්ටා කේස් එකේ දැන් මේ උඩම පැත්තනේ තියෙන්නේ නේ. උඩම හරියනේ. එතකොට මේ මෙහෙත් ඒ වගා කරනවද නැත්තම්? වගා කරනවා. ආ මේ මෙතනින් උඩ තියෙන්නේ වනේ. ඔව්. මේ පල්ලෙව කන තියෙනවා. මේකත් අර උඩ වේරිය වත්තල තමයි ඇති වෙන්නේ. ඔව්. ආහා. මේ පැත්තෙන් යනකොට මේ මේ සම්පූර්ණ දැන් මීදම වැහෙනවනේ. මේ අර අපි දැන් මෙහෙම ගිහිල්ලා අර ෆැක්ටරි පැත්ත අහුවෙන්නේ නැද්ද මේ පැත්තෙන් යනකොට? නේ නේ පිට පැත්ත අහුවෙන්නේ. මේක දිගේම යන්නේ අනිත් පැත්තට නේද? අනිත් පැත්තේ ගිහිලා මේ කල්පහානට පාරට වෙට යනවා. ඔව්. පාලින්ම. කොළඹ. ඔව් නේ. හරි එහෙනම් බොහොම ස්තුතියි. ගිහිල්ලා එන්න. අපි බණ්ඩාරල. බණ්ඩාරල. ඔව්. එහෙනම් අපි යන්නේ. හරි. බොහොම ස්තුතියි. වාමනාද කරන්නේ. අපි යනවා. බයි. එනවා ඉන්න දැන් මම ආවගේ පස්සෙන් අම්මෝ එනවා මේ දිනෙන් මල්ලි මෙන්න මෙතන යනවා අපේ අර දෙන්න නම් ගියා මේ පේන්නේ නැහැ ඒ දෙන්න කොහේ යනවද දන්නේ නැත්නේ එක පාරම මීදුමේ වැහුණා සියෝද අපේ ඉන්නේ මේ වීඩියෝ එක බලනවා නම් කමෙන්ට් එකකුත් දාගෙන යන්න ඒ වගේම තමයි වීඩියෝ එක හොඳයි නම් ලයික් එකකුත් දාගෙන යන්න මේක හිතලා අයින් ආපු ගමනක් නෙවෙයි ඒ වුණාට අහම්බෙන් ආපු ගමනක් ඒ වුණාට බලන්න මාරම ලස්සන තියෙන්නේ ලංකාවේ වලට ඉන්න ඇවිදගෙන ඉන්න පුළුවන් නම් ඉන්න පුළුවන් ලස්සනම තැනක්. ඉතින් මේ කෝවිලක් තියෙනවා මෙතන. ඉතින් මේක තමයි අපිට හම්බුන පළවෙනි කෝවිල. වතුර පාරවල්. එතනින් කඩන් යනවා. ඉතින් මේ දිනෙත් මල්ලිත් මෙතන යනවා. පේන්නේ නැහැ එයා යන්නේ කොහොමද කියලා. හරි අපි තව පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා වීඩියෝ එකක් දාන්න. එතන ඉන්නවා. මීදුම් මැදින් අපි ඉතින් ඉදිරියට පියනගෙන ඒ අදුර දෙන්නෙක් යනවා මෙතන යනවා ඒ කොහෙද යන්නේ ඔය? හු! තේන්නේ නැහැ ඔයාලා. හු! ටටා කියන් ටටා කියන්. ඉතින් දිනෙත් මල්ලි කියන්නේ කොහොමද ගමන? තම මේ ආපු සුපිරිම ගමනක්. මෙච්චර කල් ඇවිදලා තිබ්බා මේ. මේ වගේ වයිබ් එකක් ආවේ නැහැ. මාරම ලස්සනයි. ලංකාවද කියලා හිතෙනවා. වෙනම ඒ කියන්නේ වෙනම vibe එකක් තියෙන. ඒ කියන්නේ උඩ වෙනම ඒ කියන්නේ උඩරට වෙනම vibe එකක් පහතරට වෙනම vibe එකක්. ඇත්තටම මේ රට ගොඩක් ලස්සන රටක්. රටට ගොඩක් ආදරේ කරන්න. බලමු තව ඉස්සරහට තව ලස්සන දේවල් හම්බෙයි කියලා හිතනවා. පේනවනේ. ඉතින් මම කියන්න ඕනේ. ඔන්න ඔයාලා විස්තර ටික අහගත්තා මේ දිනෙත් මල්ලිගේ. ඔයාලත් එනවනම් ඇවිල්ලා මේකේ ඇත්තටම එන්න ඇවිල්ලා ලස්සන විඳලා යන්න. හැබැයි ඉතින් ඒ වගේම තමයි ආය පාරක් කියන්න ඕනේ. විනාශ කරන්න එපා. ඉතින් මේවා කාලයක් යනකම් මේවා රැකිලා තිබ්බ තැන්. මේකේ මන් දන්නේ නැහැ මේ
නේද පාරවල් තියෙන පාර වාහන ගිහිල්ලා මේ පාර හැදිලා තියෙන්නේ හැබැයි දැන් නම් මේ ඒ වුණාට ටොපික් ඔලයක්වත් තාම නම් අහුන්නේ නැහැ උඩම හරි තිබ්බා මේ එනවා නම් ඉතින් ඒවා දාන්නත් එපා මේ මේ වගේ මේ වලත්වල තියෙන සුන්දරත්වයේ විදිහටම තියලා යන්න වෙලා ඕ ඉතින් මෙන්න මේ සරහට තියෙන මාවද මැදින් අපි යනවා ඩෙවිල් ලිස්ට් යා කේස් එක දිගේ පහලට අපේ ගමනාන්තයේ ඔයයි එන ඉස්සරහට ගිහිල්ලා හම්බෙමු ඉතින් මේ ඩෙවිල් ලිස්ට් යා කේස් වලට එනවා නම් ඔයාලට එන්න පුළුවන් පාරවල් දෙකක් තියෙනවා එක පාරක් තියෙනවා කලුපහන පැත්තෙන් ඉන්න පුළුවන් හැමෝම බයිසිකල් වල වාහන වල එනකොට ඉන්නේ ඒ පාර දිගේ. ඉතින් තව පාරක් තියෙනවා ඔහිය පැත්තට ඇවිල්ලා ඒ පැත්තෙන් ඉන්න පුළුවන්. ඉතින් මේ ඩෙවිල් ලියස්ටා කේස් කියන එක ඇති වෙන්නේ උඩවේරිය වත්තට කලින් ඔයාලා වීඩියෝ එකේ දකින්න ඇති අර හම්මුණේ කෙනත් ඒකම ගැන විස්තරේ කියනවා. ඉතින් මේකේ මේ ඩෙවිල් ලිස්ටා කේස් එක කියන්න මේකට හේතුව වෙලා තියෙන්නේ මේ පාරේ ගොඩක්ම මේ තියෙන්නේ අර ඒකට කියනවා මේ ගල් සහිත පාරක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඒක තමයි මේකට මේ ඩෙවිල් ලිස්ටා කේස් කියලා නැත්තම් යකාගේ අඩිපාර දිගේ කියලා අපි කියනවා. ඉතින් ගොඩක්ම ලෝකයේ මේ වගේ තැන් තියෙනවා. ඒ වුණාට ලංකාවේ අපිට බලාගන්න පුළුවන් ලස්සන තැනක් තමයි මේ ඩෙවිල් ලිස්ටා කේස් කියන්නේ. ඉතින් ඔයාලට උදේ පාන්දරට මේ පැත්තට ආවනම් මෙන්න මේ වගේ ලස්සනට යනවා බලාගන්න පුළුවන් මේදුමත් එක්ක ඒ ටික. මේ පේනවද මේ ගලේ පාසි බැඳිලා හැමතැනම පේනවද? පාර පේන්නේ ඒ තරමට මීදුම. ඉතින් ඩෙවිල් ලිස්ටා කේස් වල පහළට යනවා මේ මීදුම මහාගෙන තමයි ඉස්සරහට යන්න වෙන්නේ. ඉතින් මේ එක තැන පහළට මේ කන්දේ යනවා ගලමු. කිලෝමීටර් එකක් විතර ආවා නේද මල්ලි? එකමාරකට වැඩි ආවා නේ අපි පහල්ලයට බැහැගෙන. මහා ලස්සනයි තින්නේ. බලන්න උ පරිසරය වෙනස් වෙන මහා විදිහට. මෙහෙම දිනනවා එකපාරම මීදුවෙන් ඇහිලා යනවා. ආයේ එළියෙනවා. ඒක කොහොම තමයි ඩෙවිල් ලිස්ටා කේස් වලට ආවොත් නැත්තම් ඉතින් මේවා බලන්න වෙන්නේ නැහැ නේ. ඔයාලත් එන්න. ඇවිල්ලා බලලා යන්න. චැනල් එක හොඳයි නම් subscribe කරන්න. ඒක කියන්න අමතක වුණා. චැනල් එක හොඳයි නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් මේ මල්ලිත් ඉන්නව නේද? මොකද්ද ඔයාගේ නම? කොහමද තියෙන්නේ? මම දන්නේ නැහැ මේ Instagram එකේ ඉන්නවා. දිනෙත් කියලා. දිනෙත් කියලා. මම දාන්නම් ඔය පහලින් කොහෙන් හරි. ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. ඒ වගේ ඩිස්ක්‍රිප්ෂන් එක බලන වගේද වෙන්න ඔය බලන්න. මා ලස්සනයි view එකක් තියෙනවා මේක. බලන්නකෝ ඔයාලා මේ මේකට නම් පෙනේ ඉඳන්නේ. මෝරම ලස්සන view එකක් තියෙන මේ Horton Plains පේන්නේ උඩ. වේනවද ඔයාලට? ඔච්චර බලන් හිටියත් බලන්න. ඉතින් මේ මාණන් ගස් වල මේ තියෙනවා අමුතු ලුක් එකක් ඒකත් එක්ක අමුතු වයිබ් එකක් එනවා. ඉතින් මේ මොම තමයි මේ පේනවනේ ගියපු තැන් වල කනවා. කොහෙද වාඩි උනේ? ඒතන කෑම බුදිනවා. උදේ ආහාරේ රොටි. වේන මේ වගේ view එකක ඉඳලා
බලාගෙන තමයි කන්න තියෙන්නේ. කොහොමද ගමන? ගමන අතිශේෂ. අද මරු වැස්සත් නැහැ. සුපිරිනේ. ගමන සුපිරි. කොහොමද ගමන? ගමන සුපිරි. මෙහෙනවා මෙහෙනවා. ගමන කොහොමද? අතිවිශිෂ්ටයි. මෙහෙනවා ඔය ගානවා. මෙයාලත් එක ෆොටෝ ගන්න ගියාම මොකද ඒක නේද ෆොටෝ ගන්නවා වීඩියෝ මන් දන්නේ නැහැ එහෙනම් අයියෝ පටන් ගත්ත වෙලාවෙ ඉඳන් කන්නේ මම ඒක දෙයට ගාලා නේද ආ එහෙනම් අපි කාලා හම්බෙමු ආයේ අපි කාපු තැන ඔක්කොම අස් කරා අස් කරලා දැන් යන ගමන් තමයි ඉන්නේ ආපහු ඉතින් මාරම ලස්සනයි ඔයාලා දකින්න ඇති අපි ටයිම් ලැප් දෙකක් දාලා තිබ්බා ඉතින් ඒකත් බැලුවනම් දකින්න ඇති මෙච්චර වෙලා තමයි කකා හිටියේ දැන් ඉතින් ආපහු මෙන්න මේ දිශාවට අපි ගමන් කරනවා ඒත් එක්කම කියන්න ඕනේ උනේ Facebook එකේ ඉන්න කට්ටිය the traveler click කියලා page එකක් තියෙනවා ඒ page එකට like එකක් දාගෙන යන්න ඒ වගේම තමයි Instagram එකෙත් the traveler click කියලා search කරන්න ඒ වගේම තමයි ඉතින් මේ මම අලුතින් පටන් ගත්තා පොඩි පොඩි අපි ගියපු videos කැලි දාන්න TikTok channel එක ඒකටත් පොඩි පොඩි අපි ගියපු තැන්වල චූටි වීඩියෝස් කැරි දෙකක් මේ දවස් ටිකේ දාගෙන යනවා ඒවත් බලන්න ගියලා හොඳයි නම් ලයික් එකක් දාගෙන ඒවටත් කමෙන්ට් එකක් දාගෙන මේ යන්න කියන ගමන් අපි ඉතින් මෙන්න මේ දිහාවට ගමන් කරනවා මේ සුන්දර මං මාවත් දිගේ හරි එහෙනම් අපි ඉස්සරහට ගිහිල්ලා හම්බෙමු ඔයාලට පේනවනම් මේ හෙල් මලු ක්‍රමයට හදලා තියෙනවා එළවලු මේ ඉතින් මේ කන්ද දිගටම හදලා තියෙනවා උඩට යනකම් මම හිතන්නේ හදලා තියෙන්නේ ලීක් හදලා තියෙනවා ඒවා මේ මම හිතන්නේ මේ දවස්වල අස්වැන්න නෙලනවා මේ දිගටම අපි යනවා පහළට කළුපහනට යනවා ඔව් ඔව් මේ දවස්වල මේව කරනවද? මේ දවස්වල මේ ගලවනවද? ආහ් හා 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 හරි හරි ගිහිල්ලා එන්න
ඒ කට්ටිය මේ උදේ වැඩ පටන් අරන්. අපි දැන් යන ගමන් ඉන්නේ ඩෙවිල් ස්ටියා කේස් එක දිගේ පහළට. අර කට්ටිය නම් ගියා ඉස්සරහට. ආ වීඩියෝ එකක් දාන්න ඕනේ නිසා තමයි. ඉතින් ආවේ බලන්න. ලස්සන view එකක් තියෙනවානේ. පේනවා. ආන්න යනවා අර තුන්දෙනා. මේ පාන්දරට මාරම ලස්සනයි මේක නම්. මම හිතන්නේ තව කැම්පින් කරන කට්ටියක් යනවා පහලේ. ඒ කට්ටිය නම් අපි මේ පහු කරන් ආවේ අපි ටිකක් පරක් වුණානේ. හරි එහෙනම් අපි ඉස්සරහට ගිහිල්ලා හම්බෙමු. තව මොනා හරි දැක්කොත් එහෙම ඊට එකක් දාන්න. මේ සුන්දරත්වය විස්තර කරන්න බෑ කොච්චරද කියලා. ඉතින් මේ පාරවල් දකිනකොට මට හිතට ආපු එක දෙයක් තියෙනවා. අපේ ජීවිතෙත් මෙන්න මේ වගේ පාරවල් වගේ එක තැන වංගු තියෙනවා. හැරි හැරි ඉස්සරහට ගමන් කරනවා. ඉතින් අපිත් ඒ ගමනේ හැමදාටම ඉස්සරහට ගමන් කරනවා. බලන්න මෙතන මේ කන්දෙන් මාරම ලස්සන වීදුම් වලාවන් තමයි යනවා. පැටිය තනි කොහෙද යන්නේ? අපි යනවා. ගොඩක් කට්ටි එළු ඇහෙන ගොඩක් ඉන්නවා. මාරම ලස්සන විවාහයක් තියෙනවා. කලුපහන. කලුපහන පැත්ත පේනවා. මාරම ලස්සනයි. ඉතින් මේ වාඩ පේනවනේ මේ ඩෙවිල් ස්ටාර් කේස් එකේ. පාර මේ මෙතනින් දැන් ඔය ගම්මානට ගියාට පස්සේ අපිට ඔය පාරේ ආයේ කැන්දි කරකලා මේ පැත්තට තමයි එන්නේ. මේ පැත්තෙන් දොළ පාරක් යනවා මා පහළට ගිහිල්ලා. මෙතන්නේ ඔය බඹරකන්ද ඇල්ලෙන් පැත්තට යන ඔය පාර තමයි ඔය යන්නේ. මාරම ලස්සනයි. සුන්දරත්වයේ විඳින්න නම් මේ වගේ තැන්වල සංචාරය කරන්න. සුන්දරත්වයට බලාපොරොත්තු වෙන්නේ ඒකාකාරී ජීවිතයෙන් මිදලා නිදහසක්. හැමෝම හොයන්නේ හැමදාම හොයන්නේ මෙන්න මේ වගේ කඳු වලට ඇවිල්ලා බලාපොරොත්තු වෙන්නේ මේවා දිහා බලන් ඉඳලා ලස්සන තැන් බලන් ඉඳලා ජීවිතේදී ගන්න ඕනි නිදහසක්. ඒක කොච්චරද කියලා නිම කරන්න බෑ ඉතින් මේ වගේ ලස්සන තැන් වලදී. හරි ඉතින් අපි වීඩියෝ එකක් දාන්නම් තව ටිකක් පහළට ගිහින්ලා. මොකද තව යන්න තියෙනවා. සැලකිය යුතු ප්‍රමාණයක් දැන් මං හිතන්නේ කිලෝමීටර් 10කට ආගම ඉන්න ආසන්න ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන්නේ. අපි ලෙවල් ලිස්ටා කේස් එක දිගේ ඉතින් තව යන්න තියෙනවා. බලමු හරියටම කියන්න බෑ කොච්චර දුරක්ද කියලා. තකන් ඉන්න ඕන. ඉතින් අපි කලින් ආවේ මෙන්න මේ උඩ පාර දිගේ ඇවිල්ලා මෙතන හම්බ වෙන තුන් මං හන්දියක්. මේ හන්දියෙන් පහළට යන්නේ හම්බේ ඒ පහළ පැත්තට ගියොත් එහෙම ගමකට තමයි යන්නේ. ඉතින් අපි මේ දැන් මේ උඩ පැත්තේ පාරේ උඩට යන ගමන් මේ පාරෙන් ගිහිල්ලත් ආය මේ හන්දියක් තියෙනවා එතන එනවා ආය පහළ පැත්තට යනවා. ඉතින් ආය මීදුමක් එනවා. ඉතින් මේකේ හැම වෙලාවෙම මීදුම එනවා වෙනස් වෙනවා. ඒක නිසා අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා හම්බෙමු. එකම මේ වීඩියෝ එක ටිකක් බලාගෙන ඉස්සරහට.
ඉතින් කීන්ස්ලන්ඩ් ස්ටේට් එකේ බෝඩ් එක හම්බ වෙනවා. ඒත් එක්කම මෙතන ගහලා තියෙනවා විස්තරයක්. දැන් නම් පැහැදිලි නෑ ඔෆිස් එකට දුර, බංගලෝ එකට කොච්චර දුරයිද, බඹරකන්ද ඇල්ලට, කලුපහනට, ඔහියට මෙතන ඉඳන් කිලෝමීටර් 10ක් තියෙනවා එහා පැත්තට. ඒක ගැන විස්තරයක් මෙන්න මෙතන 15ම තියෙනවා. ඉතින් වාලා එනවනම් ඔය ගලේ ගැන විස්තරෙත් පොඩ්ඩක් බලගෙන යන්න. මේක මේ බයෝටි ෆැක්ටරි එකක් තියෙනවා මෙන්න මේ හරි. අපි මේ එක ගාවි මේ පැත්තට යනවා. අපි ආවේ මෙන්න මේ පැත්තේ ඉඳන්. මෙතන ඉඳලා තායේ පාරවල් මගර බෙදෙනවා. මේ උඩ පාරේ ගියත් එහෙම මම හිතන්නේ ආයෙ උඩට යන්නේ. අපි යන්න ඕනේ මෙන්න මේ පහළ තියෙන පාරේ. මේ පාරවල් පැටලෙනවා. ඒක නිසා තමයි දැන් මේ මෙන්න මේ බලන්න පුළුවන්. ඉදිරියවත් එක්ක මේ තුන්දෙනා යන විදිය. මේ පාර දිගේ තමයි අපි ආවේ. මෙතනනොත් පාරවල් දෙකකට බෙදෙනවා. මෙතනින් පහළ පැත්තේ පාරේ තමයි යන්න ඕනේ. තාම මේදම අපිට තව සැලකිය යුතු ප්‍රමාණයක් ඉස්සරහට යන්න තියෙනවා. ඉතින් මේ පැත්තට යන ගමන් තමයි ඉන්නේ. වීඩියෝ එකයි ඉතින් බැලුවා නම් හොඳයි නම් ලයික් එකක් දාගෙන යන්න, කමෙන්ට් එකකුත් දාන්න. හරි යමු ඉස්සරහට. මෙන්න මේ මේදුම පිරිච්ච මාවත දිගේ ඉස්සරහට. ඉතින් මේ ගුප්ත පරිසරේ අපි ස්පීකරේ සද්ද විතරයි ඇහෙන්නේ. ඒ දාමතර කිසිම සද්දයක් නැහැ. උලන් පාරක්වත් නැහැ. අදපතර මීදුම එනවා එකපාරම. මීදුම අයින් වෙලා යනවා. ඩෙවල් නෙස්ට් කේස් එකේ නැත්තම් යක්ෂයාගේ අඩිපාරේ මෙන්න මේ විදියට ඉස්සරහට යනකොට මේ හලා ගන්න පුළුවන් මේ පිටු එක. ආගියා මේ මෙහෙ දැන් අපි යද්දි මේ ළමයි වගේක් හම්බුණා. සියාලා ගොඩක් අපෙන් සල්ලි එහෙම ඉල්ලන්නේ, ගොඩක් අය බිස්කට් එහෙම ගෙනල්ලා දෙන්නේ. මේ අපිට ඉතින් වටිනවා යා කට්ටියට පොත් ටික වගේ එහෙම ගෙනත් දෙන්න පුළුවන්. දැන් මොකද අධ්‍යාපනයේ පොත් ගණන් ගණන්ම නම් හැම දේවලම එක. ඒත් එක්කම ඉතින් පුළුවන් නම් මේ කවුරු හරි ඉතින් මේක බලන කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් එයාලගේ අධ්‍යාපනයේ ඉහළ නම් ගන්න මොකක් හරි වැඩපිළිවෙලකුත් හැදුවා. يعني මෙයාල මේ ගමෙන් එළියට ගන්න නැතුව ගම ඇතුළට මොකක් හරි කරන්න පුළුවන් දෙයක් හැදුවා නම් ඇත්තටම ගොඩක් වටිනවා ඒක. මොකද මේ පරිසරයේ හැදෙනකොට අර ළමයින්ට අමුතු මේකක් තියෙනවා. ඒකත් එක්කම ඉතින් අර ඒ පිට තියෙන දේත් මේ ළමයින්ට දුන්නා නම් ඒක මං හිතනවා තවත් වටිනවා කියලා. මේ එහෙම ඉතින් කරා නම් ගොඩක් වටිනවා ඇත්තටම. ඒකනේ නේ ගොඩක්ම මේ මාර දුකයි ඉතින් අර දැක්කම අපි පොඩි කාලේම යනකොට මේ තින් රවින් රවින් දල්පදත් පවසන්න ඔබේ අදහස් කියන්න දේවල් නැද්ද? දැකව දුක හිතෙන්නේ නැද්ද ඒ ළමයි? ආ දුක හිතෙනවා. දුක හිතෙනවා. ඒ ළමයි නෝ යමු කරලා දෙන්න. යමු කරලා දෙන්න දේ වැරදි. මේ දෙන්න කතා කර කර ඒක නේද? යන්නේ ගොඩක් කට්ටිය බිස්කට් හරි පැත්තකට යමු කරා. බිස්කට් කියන බිස්කට් නෙල්ලන්නේ. බිස්කට් නෑ කොහොම සල්ලි ඉල්ලන්නේ. ඒ ඊළඟට සල්ලි දෙනකොට වඩා මොකද මේ පොතක් පතක් දෙන්න පුළුවන් නම් තේරෙනවා හොඳයි. ඉතින් කන්සල්ටියක් ගේන්න පුළුවන් නම් ඒ ළමයි ඒවට යමු කියලා හිතුවා. කොහොමත් ඉතින් බයිසිකල් වල ඉන්නේ නේද? ලෙවල් ලිස්ට් එක කේස් කරලා යනකොට
පොඩි බරක් එකතු වෙයි ඉතින් තව පොතක් එක පොතක් මේ දවස්වල පොතක් ගන්නවා කියන්නේ ලොකු අමාරු කුමුදලක් යනවනේ ඔව් හරි ආරක්වත් නැහැ නේ පුළුවන් නම් ළමංගේ අධ්‍යාපනය ඉහෙල නන්නන්න මොකක් හරි ලොකු දෙයක් කරාම ඒක සෑහෙන වටිනවා ඉතින් කියන්නේ අපි හැම මාසෙම ඉගෙන ගන්න ඒ වගේ තියලත් අවශ්‍ය ඇති එහෙනම් මේ දිනෙත් මල්ලිගේ ෆිල්ම් එකක් එනවනේ ළඟදී මල්ලිගේ ෆිල්ම් එකක් ෂෝට් ෆිල්ම් එකක් එනවා මේකත් බලමු අපි නේ ඉස්සරහට ඒකත් ඇත්තටම ඒ වගේ දෙයක් කරන්න හිතන්නේ තාම හිතලා නැහැ හරියට බලමු බලමු හරි අපි යන් ඉස්සරහට තව කවුරු හරි ඉන්නවද බලමු එන්න ඉවරයිනේ ඉතින් අපි ආවා සැලකිය යුතු දොරක් පාර දිගේ. දැන් නම් වැලි වංගුව තියෙන දැනට බොහොම ළඟින් ඉන්න මෙන්න මෙතනින් පේනවා දිය ඇල්ල. මේ මගේ අත කෙලි. ඉතින් ඒ ගමම තමයි මේ පේනවනේ. මේ පැත්තේ අතන අර අනේ වන්දන්නේ. කියන්න තේරෙන්නේ නැහැ ඉතින් මේ ගිනි ගහන්නද මනේ වන්දන්නේ කියන්න ඉතින් දේවල් නැහැ එනවනම් ඉතින් පරිසරය ආරක්ෂා කරලා යන්න අපි නම් හැමතැනින්ම ඉතින් ගොඩක්ම දැම්ම ගිනි ගහන්නත් බෑනේ මේවා කොහොමද දන්නේ කිව්වට තේරෙන්නේ නැහැ ඉතින් ගේනවනම් Taman දෙයක් ඒක අරන් යන්න ලොකු මහ ලොකු බරක් නෙමෙයි ගේන්න හොලවන්න අරන් යන්න බැරි කමක් නැහැ ඒක නිසා ආවේ මෙන්න මේ පැත්තේ ඉඳන් වටෙන් ආවේ නේ මෙතනින් මෙන්න මේ තේවත්ත නරහලින් පාරක් තියෙනවා ෂෝට් කට් එක ඒකෙන් තමයි ආවේ කොහොමයි අය ෆෝන් එක මොකද වයිබ්‍රේට් වෙනවා අවුලන්නේ ෂේප් වයිබ්‍රේට් වෙනවනේ එනවා අවුලන්නේ ලංකාවට යන වතුර පාර තමයි බාලින් පිටින් මම ගිහිල්ලා කැවිල්ලා ආයේ ලංකාවට සෙට් වෙනවා මේ වරහට මිනිස්සු තාම බං හරි හරි අද නම් මේ මේ පැත්ත වෙන්නේ නැත්තම් මේ මාර ලස්සන view එකක් තියෙනවා මේ පැත්තට මන්දන වැලි වංගුව පේනවා මෙන්න මේ හරි ඉතින් ලංකැලේට බහිනවා නම් පාරවල් නම් තියෙනවා ගොඩ මේ පාරට එන්නත් පුළුවන් බලන්න අතන තමයි ලංකැලේ උඩ හරි 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 ලංකැලේ උඩ ඔයදින් ඔයදින් මෙන්න මේ ඒතන එහා පැත්තට අර යන පාර යන්නේ අර යහල දැන් ඇල්ලර මෙන්න මේක ඇතුලේ තියෙන අර යන්න උඩින් පාර මේ බලන්න මේ රාබු ගොලක් දාලා බා සිග්නල් මොනවද මේ කරන්නේ අයියෝ යා තුනු වෙන්න වෙන්න ඉඳලා හරියන්නේ නැහැ යා නෑ කතා කතා කරන්න වැඩක් නැහැ ඇත්තටම නේ කතා කරලා වැඩක්ම නැහැ අතට සම්බන්ධතාව තියෙනවා දැන් අපි ගොඩක් දුර ආවා දැන් නම් මේ බඹරකන්ද දියල්ලට ගොඩක්ම ළඟයි අපි බලමු ඉස්සරහට ගිහිල්ලා කොයි වගේද කියලා මේ විතර කැලේ වගේ දිනන ලස්සනයි වාර උඩේ ඉඳන් දල බිඳුවක් ඍජුව වැටෙන දුර වැඩි මුදුර මේකද වැඩි වැටේ දලු කොහෙවත් වදින්න නැතුව ඍජු වැටෙන එක දුර වැඩි මුදුර තියෙනවා අරක කැඩිලා වැටෙන එක තමයි ගාලියල් හෙලන්සගේ වමර කන්ද ඒක මෙහෙම එක
ඉතින් මෙයත් යනවා මේ පැත්තේ. මා ලස්සනට මේන මේ ගස් අතරින් ඔයාලට පේනවද මේ බඹර කන්ද ඇල්ල පහළට කඩන් හැදෙනවා. ඉතින් අපි තාම යන ගමන් තමයි ඉන්නේ. දැන් නම් වෙලාව 3යි. අපි බලමු තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා මම කියන්න මොනාහරි හන්දරි මොණ්ඩාරි ඕනි. හරිම මහන්සි. ඉතින් මේ ඉන්න මේ පාර දිගේ අපි යනවා ඉස්සරහට. ඉතින් බලමු ගිහිල්ලා. හරි කොහොමද ගමන? තා පොඩ්ඩයි කොහොමද ගමන? බඹරකන්ද ගම ෆොටෝ එකක් ගහගත්තනේ. අර ඒත් ඔක්කොම කොහොමද ගමන? අතිවිශිෂ්ටයි සර්. අයියන් බඹරකන්දට වෙනවා. අපි ෆොටෝ ගහන්න ඕනේ. ෆොටෝ ගහන්න. අපි මගේ ෆොටෝ ගහන්න. බිහයින්ඩ් සීන් වීඩියෝ එකක් දාමු. මම දෙන්න බිහයින්ඩ් සීන් එක. ආය අදිනවා කියලා අර යුසී සීට් මේ හයි චොකලට් බිස්කට් එකක් කකා මේන්න මේ view එක දිහා බලන් ඉන්න තියෙනවා. කොහමද? ඈ කොහමද? මංජි චොකලට් බිස්කට් මොඩ් ෆික්ස් කරන්න මාරු මොඩ් ෆික්ස් දැන් ටෙක් කැමරා ෆොටෝ ගන්නවද? දැන් ආයෙ රිටර්න් එකද කරන්නේ? ඉතින් දැන් වෙලාව 4:20යි. අපිට ඒ වගේම වාසනාවන්තයි අද සෑහෙන්න. මොකද අපිට එන්න පුළුවන් වුණා තව වාහනයක කලුපහන හන්දියට. ඉතින් කලුපහන හන්දිය කියන්නේ මෙතනින් එනවනම් තමයි ඔයාලට කලුපහන පැත්තෙන් එනවනම් ඩේවිඩ් ලිස්ටා කේස් වලට යන්න පුළුවන්. මෙතන ඉන්න අපේ කට්ටිය. ඉතින් කොහොමද කියලා විස්තර අහලා බලන්න අද ගමන ගැන. සම්පූර්ණ කිලෝමීටර් 100ද? ලයික් කරන්න කමෙන්ට් කරන්න හරි. එහෙනම් ජය වේවා හැමෝටම. අසරණයි හර්ෂයි. කල්ලි දින බල ෆොටෝ ගමන නේද? අර දුන්නේ එක අරගෙන ගියා.